2014 18 වෙනි MCQ එක මේක ඉතාලම හොඳ MCQ එකක් සරලව කිව්වොත් මේ මේ මුළු পেපර් එකේම තියෙන ගණන් පැත්තෙන් හොඳම එක 2014 পেපර් එකේ කියන්නේ සංකීර්ණ සුළු කිරීම වගේ පේනවා හරි හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා ඒ වායුව T උෂ්ණත්වදී A ගෑස් සිට 2B ගෑස් සහ C ගෑස් යන මූලික ප්‍රතික්‍රියාවන්ව විඝටනය වේ ආයි කියන්නේ මේ ගාන හදන්න ඕන මූලික ප්‍රතික්‍රියාවත් චාලක රසායනය පිළිබඳ දැනුම අවශ්‍යයි ඒ වායුවේ මවුල n ගණනක් දෘඩ බඳුනක තබා T උෂ්ණත්වයේ විඝටනය වීමට ඉඩ හරින ලදී දෘඩ බඳුනක් දැකපු ගමන් පරිමාව V නියතයක් බව හිතාගත යුතුය උෂ්ණත්වයෙන් දිගටම T ඒ නිසා උෂ්ණත්වයත් නියත විය යුතුය ආරම්භක පීඩනය P0 ලු ආරම්භයේදී ඉන්නේ ඒ වායුව විතරයි එහෙනම් ආරම්භකේ ඒ වායුවේ මවුල n ගණනයි ආරම්භක වේදී ඒ වායුවේ පීඩනය P0 වෙන කිසිම දෙයක් ආරම්භෙදි නැහැ. කියනවා හැබැයි කාලය T වන විට පීඩනය P වේලු P ආ P0 නෙමෙයි P. ආ කාලය T හිදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමානුපාතික වන්නේ කුමන පදයටද කියලා අහනවා. සමාන වන්නේ නෙවෙයි සමානුපාතික වන්නේ. හරි. එතකොට තවත් ගාන පොඩ්ඩක් ලේසි වෙයි. එතකොට කාලය T ඊට පස්සේ අහන්නේ. ඉතින් අපි ප්‍රතික්‍රියාව ලියාගමු. A හදනවා B ධන C දෙකයි. හරි. ඔක්කොම ගෑස් සිටින නිසා සොලිඩ් ලික්විඩ් මොනවත් නැහැ ඒකත් හොඳ දෙයක් ආරම්භක අවස්ථාව සලකමු ආරම්භයේදී මේකේ මවුල ගාණක් තියෙනවා එතකොට ඒක පරිමාවෙන් බෙදුවොත් ඒකේ සාන්ද්‍රණය හෙව්ව හැකි ඔය දේවල් කර හැකි එහෙම හොයලා මූලික ප්‍රතික්‍රියාවක් නිසා R සමානුපාතිකයි A නැමැති ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණයේ පළවෙනි බලයට ඒ නිසා R සමානුපාතිකයි N බෙදීම V එනොත් පදයක් ගාන ඇතුලේ වීත් පදයක් ගාන ඇතුලේ ඉතින් ඒ නිසා මෙහෙම ලියන්න අපිට හිතෙනවා හැබැයි මේ දත්තේ අනවශ්‍ය තොරතුරු අනවශ්‍ය දත්ත ඇයි ඒ අවසාන උත්තරේ ඇතුලේ එනොත් නැ වීත් නැ ඉතින් අපි මොන නාඩගම් නටලා NV දාගෙන ලිව්වත් මේකෙන් සත පහකවත් වැඩක් නැ ඇයි ඒව දෙන්නේ ඔයාව තව තවත් ඔයාට ගාන අමාරු කරා ඒ දත්ත අරගෙන ගාන හැදුවොත් මේ ගාන විනාසයි ඉතින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඒවල සාන්ද්‍රණය NV එන්වෙනි බලයට සමානුපාතික මේක මූලික ප්‍රතික්‍රියාවක් නිසා ඒවල ස්ටොයිකියෝමිතියයි මෙතන ඒවල පෙළයි දෙකම සමාන විය යුතුයි අපි දන්නවා මූලික ප්‍රතික්‍රියාවක පෙළ ඒ ප්‍රතික්‍රියකේ ස්ටොයිකියෝමිතියට සමාන බව එකක් දැනගත යුතුයි ඒකයි ඒ වාක්‍ය අතිශය වැදගත් වෙන්නේ ඊට පස්සේ සාන්ද්‍රණ මවුල පරිමාවලින් මේ ගාන හදන්න බෑ කියන එක ඔන්න දැන් තේරෙනවා ඒ නිසා අපිට PV සමාන NRT පැත්තට ගිහිල්ලා පීඩනයි මවුලයි අතර මොකක් හරි සම්බන්ධයක් ගන්න ට්‍රයි කර හැකි මොකද පීඩන වලින් තමයි ගානේ හැම උත්තරයක්ම දීලා තියෙන්නේ පැහැදිලිද ඊළඟට බලමු n නියතයක් sorry t නියතයක් r නියතයක් v නියතයක් nui p තමයි වෙනස් වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අර ඔක්කොම නියත නිසා p සමානුපාතිකයි n එබැවින් අපට r සමානුපාතිකයි n බෙදීම v වෙනුවට R සමානුපාතිකයි P කියලා ලියා ගන්න පුළුවන් P වල පළවෙනි බලය කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද? ආරම්භක අවස්ථාවේ නම් මවුල පරිමා සාන්ද්‍රණ සත පහකවත් වැඩක් නැහැ. ඒ ටික මැකුවා. මකලා ඉවර වෙලා පීඩණය දැම්ම හැකි. මොන පීඩණයද? ආරම්භක පීඩණය P0. ආරම්භයේ ඇත්තේ ඒ පමණයි. එහෙනම් පීඩණය තනිකරම A ගේ P0. හැබැයි ප්‍රශ්නය අහන්නේ ආරම්භෙට නෙවෙයි කාලය T හිදි. එතකොට ඒ වෙලාවේ මුළු පීඩනය දීලා තියෙනවා P කියලා. දැන් එතකොට R සමානුපාතිකයි P වල පළවෙනි බලය ඔයාට සමානයි කියලා ලිව්ව හැකි K වරක් P වල පළවෙනි බලය ලිව්වොත් P කියන්නේ P0 හොඳේ මේ ආරම්භයේදී. හැබැයි ප්‍රශ්නේ අහන්නේ ආරම්භයේදී නෙවෙයි අවසාන. එතකොට මේ ප්‍රතික්‍රියාව දැන් වෙන්න ආරිනවා T කාලයක් දක්වා. හරි. මුලින් කාලය බිඳුවයි. දැන් කාලය T කාලයක් ගියා. එතකොට මේ යකා මැරෙන්න ගන්නවා. යකා මැරෙනකොට එකෙක් මැරෙනකොට දෙකක් උපදිනවා. එකක් මැරෙනකොට එකක් උපදිනවා. ස්ටොයිකියෝ මිතිය. එහෙනම් මේකේ x ප්‍රමාණයක් මිය ගියොත් p වලින් p0 කියන පීඩණයෙන් x ප්‍රමාණයක පීඩනයක් මිය ගියොත් මේකේ 2x ප්‍රමාණයක පීඩනයක් උපදිනවා. මේකේ x ප්‍රමාණයක පීඩනයක් උපදිනවා. පැහැදිලිද? හරි. මෙතන රින නෑ හොඳේ. එතකොට මැරෙනවා උපදිනවා උපදිනවා මැරෙන නිසා රින උපදින නිසා ධන. එතකොට අවසාන A ගේ අවසාන පීඩනය P0 ඍණ x විය යුතුයි. B ගේ අවසාන පීඩනය 2x, C ගේ අවසාන පීඩනය x. ඔන්න ඔය දේවල් ටික ඔන්න අපි ගාව දැන් තියෙනවා. ඒ ටික පැහැදිලි. ඊළඟට අප විසින් සිදු කරගත යුත්තේ මේ පීඩන ටික මුළු පීඩනයකට ගොනු කිරීම. හරි. ඉඩ මදි නිසා මේ ටික මම මකන්නම්.
හරි මුළු පීඩනය කීයද මේක ධන මේක ඔක්කොම කීයද p not ඍණ x ට ධන x කැපිලා ධන 2x එකක් එනවා ඒක නේද මුළු පීඩනය ඒ කියන්නේ pt හැබැයි මේ ගානේදී ප්‍රොෆෙසර් මුළු පීඩනය කාලය t වන විට පීඩනය ඒක මුළු පීඩනය a b c තුනෙන්ම ලැබෙන ඒක p කියලා දීලා තියෙනවා එහෙනම් a b c තුනේම පීඩන වල එකතු වෙ මුළු පීඩනය ඔබට ලැබෙනවා මෙන්න ඒ අගය එතකොට p කියන එකයි p not කියන එකයි නේද අන්තිම උත්තර ඔක්කොගෙම තියෙන්නේ එහෙනම් අපිට පුළුවන් නේද 2x කියන එකව මෙතනින් අයින් කරගන්න කොහොමද අයින් කරන්නේ මෙහෙට ගහගත්තා p ඍණ p not සමානයි 2x නේ දැකලා ඊට පස්සේ x එක තනි කරගන්න අපිට පුළුවන් x සමානයි p ඍණ p not බෙදීම 2 කියලා පැහැදිලිද ඊළඟ අවුල r මේ ලියලා තියෙන්නේ ආරම්භ කාරණේ පැහැදිලිද කාලය බිඳුවේදී r දැන් අපිට ඕනේ කාලය t හිදී r එතකොට ඒක සමානයි rt සමානයි k වාරයක් මොකද්ද a වල t කාලයේදී මුළු පීඩණයට තමයි සමානුපාතික වෙන්නේ a වල පීඩණයට මොකද අවසානයේදී t කාලයේදී r සමානයි k වාරයක් a වල මුළු පීඩණය පළවෙනි බලය a වල මුළු පීඩණය ඒවල විතරයි මුළු පීඩනය. එතකොට k වාරයක් කීයද? p not ඍණ x. එහෙනම් p not ඍණ x. ගොඩක් ළමයි මොකක්ද දන්නවද කරන්නේ? මෙන්න මේ මුළු පීඩනය ලියනවා. p කියලා. ඒක වැරදි. ඇයි? p කියන්නේ a ගේ b ගේ c ගේ සියලුම පීඩනවල එකතු. ඒක සමානුපාතික වෙන්නේ නැහැ නේ r ට. r හැම වෙලේම සමානුපාතික ප්‍රතික්‍රියකවල ආංශික පීඩනවල ට තමයි සමානුපාතික වෙන්නේ. ඉතින් ඒ නිසා rt සමානයි k වාරයක් p not ඍණ x p not අන්න දැන් මේ x කියන මගුල මේ උත්තරවල නෑනේ එහෙනම් අපිට දැන් තියෙන්නේ මෙන්න මේ x කියන අගය මෙන්න මේකෙන් විස්ථාපනය කරන්න ඍණ ලිව්වා p ඍණ p not බෙදීම 2 තඩි වරහන පැහැදිලි මේ කුට්ටියටම වරහන දැන් ඉතින් සුළු කරන්න තියෙන්නේ r සමානුපාතිකයි එතකොට සමාන ලකුණයි k අයින් කර හැකි p not ඍණ p බෙදීම දෙකනේ හරි එන එක ලිව්වා ඍණට ඍණ නිසා ධන වෙනවා එතකොට p not ආයෙක යටත් දෙක තියෙනවා මේ දෙක දෙන්නටමයි තියා එහෙනම් මෙන්න මේ උත්තරයට එනවා එහෙනම් ආයෙ ලිව්ව හැකි p r සමානුපාතිකයි p not ධන p not බෙදීම දෙක හරි ඍණ p බෙදීම දෙක හරි දැන් ඔහොම උත්තරයක් තියනවද නෑනේ එහෙනම් ආයෙ ලියන්න යනවා p not එක ධන භාගයනේ එක ධන භාගය එහෙනම් p not 3 බෙදීම දෙකනේ පැහැදිලිද ඍණ p බෙදීම 2 මෙන්න මේකට තමයි r සමානුපාතික. තව පොඩි දෙයක්. මේ 2 කියන පදය මේ දෙකටම පොදුයිනේ. ඉතින් එහෙනම් ඒක අපිට ගිහිල්ලා නියතයට ඔබන්න පුළුවන් නේද? අපිට මෙහෙම ලිව්ව හැකිනේ r සමානයි k 3i p not ඍණ p බෙදීම 2 බෙදීම 2නේ. ඒතර මේ මේ ටිකක් නියතනේ. ඒ දෙකේ පදයක් මේකටම යා කරලා r සමානයි k බෙදීම 2යි 3i p not ඍණ p කියලා ලියුව හැකි. දැන් අපිට පුළුවන් මේ ටිකම අයින් කරලා සමානුපාත ලකුණ දැම්ම හැකි 3i p not ඍණ p. ඔන්න ඕක තමයි උත්තරය. හරිනේ. හැබැයි සමහර ළමයි මෙන්න මෙතනින් හිර වෙන්න පුළුවන්. ඇයි? එළමයට එනවා ලස්සන්ට ඔක්කොම සුළු කරාට පස්සේ මෙන්න මේක. ඉතින් ළමයා බලනවා 3i p not ඍණ p බෙදීම 2. 3i p not ඍණ p තියෙනවා. හැබැයි බෙදීම 2 නැහැ. ඒ වුණාට ඔයා තේරුම් ගන්න ඕනේ ඔච්චර හදපු ඔයා තේ අමතක වෙනවා නම් මේ දෙක කියන එකත් නියතයි ඒ දෙකම මේ දෙකටම පොදුයි එකකට පොදු වුණා නම් කියලා වෙනවා හොඳේ එතකොට ඒක ලියන්න ඕනේ දෙකටම දෙක පොදුයි නම් මේ පද දෙකටම ඒ දෙකත් මේ නියතේ කොටසක් එකත් අවසාන වශයෙන් නියතයි පද දෙකේම එක තියෙන නිසා ඉතින් ඒ නිසා අන්තිම උත්තරේ මෙන්න මේක විය යුතුයි ඉතින් ගොඩාක් සංකීර්ණ ගණනක් ඔය ගණනට උත්තරේ ලියපු ළමයි සංඛ්‍යාව ඇගයින් වර්තාවක් අරගෙන බලන්න හරි කොච්චර දරුණු ලෙස මේක අඩුයිද කියලා ඔයගලන්ට පෙනේ පැහැදිලිද හරි ඉතින් ওই ටික තමයි එතකොට 18 වෙනි ප්‍රශ්නෙට අදාළ විවරණය ආරම්භයේ තිබු පීඩනය තුන් ගුණයකින් වැඩි වෙලා p නැමැති ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා ඉතින් මවුල සංඛ්‍යාව වැඩි වෙන පැත්තෙන් ප්‍රතික්‍රියාව වෙන්නේ එකක් මැරෙද්දි තුනක් උපදිනවා ඒ නිසා ආරම්භයේ තිබු පීඩණයට වඩා වැඩි පීඩනයක් පිළිතුරුල වෙස ලැබිය යුතුයි පැහැදිලිද හරි ඉතින් ඒ නිසා ඒ විදිහට ලැබෙන උත්තර ටික කල්පනා කරලා බලන්න ඉතින් මෙන්න මේ වගේ ආරම්භක පීඩනයටත් වඩා අඩු පීඩනයක් තියෙනනේ දැක ඒ වගේ ඒවා උත්තර වෙන්න තියෙන හැකියාව ඊටම
අඩුයි. ඒ අරෙන්න අනිත් ඒවා තාත්වික පිළිතුරු. ඉතින් බලලා ඉවර වෙලා සුදුසු පිළිතුරු තෝරගන්න නම් මේක තමයි ලොවෙත්ම වෙන්න බැරි උත්තරේ. අනිත් ඒවා සුළු කළා තමයි හොයන්න වෙන්නේ. මොකද්ද ඇත්ත උත්තරේ? ඉතින් ඇත්ත උත්තරේ 3.